නැගෙනහිර චීනයේ කාන්තාවකට මීට වසර 20කට පමණ පෙර තම දියණිය අහිමි වී ඇත. ඒ පාර අයිනේදී ඇව කිසිවක හෝ රැගෙන ගොස් ඇති බවටයි ඇ විශ්වාස කර සිටියේ. කෙසේ හෝ මෙම පීඩාවෙන් ඇය තම ජීවිතය ගත කරද්දී අවුරුදු 20කට පමණ පසු පසුගිය මාර්තු 31 වෙනිදා ඇගේ වැඩිමහල් පුත්‍රයාගේ විවාහ උත්සවයේදී බොහොම අපූර්ව දෙයක් සිද්ධ වුණා. ඒ මාර්තු 31 වෙනි දින ජෙන්ෂු පළාතේ සූෂෝහි පැවති පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේදී මෙම නැවත හමුවීම සිදුවීමයි. මෙම කම්පන සහගත සොයා ගැනීම සිදු කර ඇත්තේ මනාලියගේ අති උපන් ලකුණක් කාන්තාව දුටු විටයි. එය ඇගේ දිගු කලක් අහිමි වූ දරුවාට සමාන වුණා. සත්‍ය අනාවරණය කර ගැනීමට අදිෂ්ඨානයෙන් සිට දැඩි කරගෙන මෙම කාන්තාව මනාලියව දරුකමට හදාගත්තේ දැයි මනාලියගේ දෙමාපියන්ගෙන් විමසීමට ධෛර්ය උපදවාගෙන ඇගේ දෙමාපියන්ගෙන් මේ ඇසුවා. ඇගේ කතාව සහ සමාන උපත් සලකුණ පැහැදිලි කිරීමෙන් පසුව මනාලියගේ දෙමාපියන් තම දරුවා දරුකමට හදාගත් බව සනාථ කළා. ඉන් අනතුරුව අනෙක් විස්තරද සොයා බැලීමේදී අනාවරණය වූයේ ඇය සැබවින්ම කාන්තාවගේ දිගු කාලීන අහිමි වූ තම දියණිය බවයි. ඇගේ හදා වඩාගත් දෙමාපියන් විසින් මීට වසර 20කට පමණ පෙර ඇව හඳ වී ඇති බව සනාථකට තිබෙනවා. ඒ පාර අයිනේදී ඇව රැගෙන ගොස් ඇති යම් කිසි අයෙකුගෙන්. මෙම අවස්ථාවේදී විවාහ උත්සවය අත්හිටු වීමටද ඉඩ තිබුණද තම පුතා දැන් දියණියගේ මනාලයාද දරුකමට හදාගත් බව එම කාන්තාව හෙළි කළාය. විවාහ මංගල්‍යයේ සැලසුම් කළ පරිදි සිදු වූ නමුත් මෙම සිදුවීම නම් ඔවුන්ගේ අමුත්තන්ට කිසිදා අමතක නොවන එකකි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.